පුංචිද වේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ අපේ සිංහල හෝඩියේ අනෙක් අක්ෂර 24 ගැන අපි මේ අක්ෂර පාඩම් මාලා පහක් යටතේ ඉදිරියට ඔයාලට පිරිනමනවා මේ අක්ෂර 24 මධ්‍ය අක්ෂර 9ක් ලෙසත් ආරෝහණ අක්ෂර 13ක් ලෙසත් අවරෝහණ අක්ෂර 2ක් ලෙසත් තමයි තියෙන්නේ මධ්‍ය අක්ෂර 9 ෆ ෂ ෂ භ ග ඉරු ඉරු අං ං ආරෝහණ අක්ෂර 13 ත ප ද ට ඩ ක ච අව අයි ජ ම් ජ ල අවරෝහණ අක්ෂර 2 ඤ ඤ දුවේ පුතේ අද පාඩමේ පළමු අක්ෂරය තමයි ෆ ෆ ශබ්ද කරන්නේ පුතේ උෆ් අ ෆ කියලයි ෆ ෆයන්න අපි බලමු ෆ ලියන්නේ කොහොමද කියලා මෙහිම රවුමට උඩට අරගෙන ඒ වගේම හැඩයක් අනෙත් පැත්තටත් ලියන්න ෆ ෆයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිය ෆ ෆයන්න අපි බලමු ෆ පස් රූලේ ලියන්නේ කොහොමද කියලා හතරවෙනි නිල් රූලෙන් මෙන්න මේ විදිහට තුන්වෙනි සහ දෙවන නිල් රූල් ස්පර්ශ වෙන විදිහට ලියන ගමන් තුන්වෙනි සහ හතරවෙනි නිල් රූල් දෙක අතරට ටිකක් පහළට ඇවිත් නැවතත් තුන්වෙනි දෙවනි නිල් රූල් ස්පර්ශ කරමින් නැවත හතරවෙනි රූලෙන් අවසන් කරන්න ෆ ෆයන්න අපි දැන් බලමු ෆ අකුර යෙදෙන වචන මොනවද කියලා ෆ ෆලූඩා ෆ ෆලූඩා ෆ ෆරීනා ෆ ෆරීනා ෆ ෆයිල් ෆ ෆයිල් ෆ බෆල් ෆ බෆල් ඊළඟ අකුර තමයි දුවේ පුතේ තාලුජ ෂ ෂ ශබ්ද කරන්නේ පුතේ උෂ් අ ෂ කියලයි ෂ ෂයන් අපි බලමු ෂ ලියන්නේ කොහොමද කියලා මෙහිම රවුමට ලියන ගමන් නැවත ආපස්සට ඇවිත් නැවතත් රවුමට මේ පැත්තට ලියන ගමන් පුංචි ගැටයක් දාන්න ෂ ෂයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිය ෂ ෂයන්න අපි බලමු තාලුජ ෂ පස් රූලේ ලියන්නේ කොහොමද කියලා දෙවනි නිල් රූලෙන් පටන්ගෙන තුන්වන සහ හතරවන නිල් රූල් වෙත ගොස් නැවත හතරවන සහ තුන්වන නිල් රූල් අතරට ඇවිත් නැවතත් තුන්වන හා දෙවන නිල් රූල් ස්පර්ශ කර හතරවන නිල් රූලෙන් අවසන් කරන්න ෂ ෂයන්න අපි බලමු තාලුජ ෂ අකුර යෙදෙන වචන මොනවද කියලා ෂ ශරීරය ෂ ශරීරය ෂ ශබ්දය ෂ ශබ්දය ෂ ආකාශය ෂ
ආකාශය ශ ශක්තිය ශ ශක්තිය ඊළඟ අකුර තමයි දුවේ පුතේ මූර්ධජ ශ ශ ශබ්ද කරන්නේ පුතේ උෂ් අ ශ කියලයි ශ ශයන්න අපි බලමු මූර්ධජ ශ ලියන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ පොඩියට ගැටයක් ලියලා මේ වගේ පහලට රවුමට ලියන ගමන් මේ පැත්තෙන් මෙන්න මේ විදිහට ඇතුළට ඇවිත් ටිකක් ලොකු ගැටයක් ලියන්න ශ ශයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ ශ ශයන්න අපි බලමු මූර්ධජ ශ පස් රූලේ ලියන්නේ කොහොමද කියලා දෙවන හා තුන්වන නිල් රූල් දෙක අතර පොඩි ගැටයක් ලියලා තුන්වන හා හතරවන නිල් රූල් අතර මේ වගේ රවුමට ලියන්න තුන්වන හා දෙවන නිල් රූල් අතරට පැමිණ නැවතත් අකුර ඇතුළට ඇවිත් මේ වගේ ආපස්සට ගැටයක් ලියන්න ශ ශයන්න විබලමු මූර්ධජ ශ අකුර යෙදෙන වචන මොනවද කියලා ශ දක්ෂයා ශ අක්ෂර ශ අක්ෂර ශ කෝෂය ශ කෝෂය ශ යක්ෂයා ශ යක්ෂයා ඊළඟ අකුර තමයි දුවේ පුතේ මහ ප්‍රාණ බ බ ශබ්ද කරන්නේ පුතේ උබ් අ බ කියලයි බ බයන්න අපි බලමු මහ ප්‍රාණ බ ලියන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ පුංචි ගැටයක් ලියලා මේ වගේ ඉරක් ලියන්න එතන ඉඳලා මෙන්න මේ වගේ රවුමට ලියන ගමන් අනිත් පැත්තටත් රවුමට ලියලා අවසන් කරන්න බ බයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ බ බයන්න අපි බලමු අප්‍රාණ බ පස් රූලේ ලියන්නේ කොහොමද කියලා දෙවන හා තුන්වන නිල් රූල් දෙක අතර මේ වගේ පුංචි ගැටයක් ලියලා තුන්වන නිල් රූල දිගේ ඉදිරියට පොඩි ඉරක් ලියන්න එතෙන් සිට මේ වගේ රවුමට ලියලා හතරවන රූල ස්පර්ශ වන ලෙස ආපස්සට ටිකක් ඇවිත් නැවත රවුමට ලියලා හතරවන රූලෙන් අවසන් කරන්න බ බයන්න අපි බලමු මහ ප්‍රාණ බ අකුර යෙදෙන වචන මොනවද කියලා බ බය බ බය බ බටයා බ බටයා බ භයානක බ භයානක බ ආරම්භය බ ආරම්භය පුංචි දුවේ පුතේ අපි ඉගෙන ගන්න යන්නේ සිංහල අක්ෂර මාලාවේ මහ ප්‍රාණ ග ඉරු ඉරු බිඳුව බිඳු දෙක කියන අක්ෂර පහ ගැනයි දුවේ පුතේ අද පාඩමේ පළමු අක්ෂරය තමයි මහ ප්‍රාණ ග ග ශබ්ද කරන්න දුවේ පුතේ ක් අ ග කියලයි ග ගයන්න අපි බලමු මහ ප්‍රාණ ග ලියන්නේ කොහොමද කියලා ග ගයන්න අපි බලමු
ඒක ආයෙත් ලියන විදිහ. අපි බලමු මහප්‍රාණග පස්රෝලේ ලියන්නේ කොහොමද කියලා. ග ගයන්න. අපි බලමු මහප්‍රාණ ග අක්ෂරයේ යෙදෙන වචන මොනවද කියලා. ග සංඝයා වහන්සේ. ග ගණකාභය. ග ගණකය. ග ගණ්ඨාව. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ ඉරු. ඉරු ශබ්ද කරන්නේ පුතේ ඉ ඊ ඉරු කියලයි. අපි බලමු ඉරු ලියන්නේ කොහොමද කියලා. බලමු ඒක ආයෙත් ලියන විදිහ. අපි බලමු ඉරු පස්රෝල ලියන්න කොහොමද කියලා. අපි බලමු ඉරු අක්ෂරයේ යෙදෙන වචන මොනවද කියලා. ඉරු ඍෂිවර. ඉරු ඍතුව. ඉරු ඍජු. ඉරු ඍණ. ඊළඟ අකුර තමයි දුවේ පුතේ ඉරු. ඉරු ශබ්ද කරන්නේ දුවේ පුතේ ඉ ඊ ඌ කියලයි. ඉරු. අපි බලමු ඉරු ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඒක ආයෙත් ලියන විදිහ.
අපි බලමු ඉරු පස් රූලේ ලියන්නේ කොහොමද කියලා. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ බින්දුව. බින්දුව ශබ්ද කරන්න දුවේ පුතේ තව අකුරක් එක්ක ලියනකොටයි. ම් ශබ්ද කරන්නේ ම් ම් අං. අපි බලමු බින්දුව ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඒක ආයෙත් ලියන විදිහ. අපි බලමු බින්දුව පස් රූල ලියන්න කොහොමද කියලා. බින්දුව. අපි බලමු ං යෙදෙන වචන මොනවද කියලා. ං අං. දං. මං. ලිං. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ බින්දු දෙක. බින්දු දෙක ශබ්ද වෙන්නේ තව අකුරක් එක්ක ලියනකොටයි. බින්දු දෙක ශබ්ද කරන්නේ වගේ. අපි බලමු බින්දු දෙක ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඒක ආයෙත් ලියන විදිහ. අපි බලමු බින්දු දෙක පස් රූලේ ලියන විදිහ. අපි බලමු බින්දු දෙක යෙදෙන වචන මොනවද කියලා. ද ජ. චි. බු. පුංචි දුවේ පුතේ අපි ඉගෙන ගන්න යන්නේ සිංහල හෝඩියේ අක්ෂර මාලාවේ මහප්‍රාණ ත, මහප්‍රාණ ප, මහප්‍රාණ ද, මහප්‍රාණ ට, මහප්‍රාණ ඩ කියන අක්ෂර පහ ගැනයි. අද පාඩමේ පළමු අක්ෂරය තමයි මහප්‍රාණ ත. ත. තයන්න. තයන්න ශබ්ද කරන්නේ ත්, අ, ත කියලයි. අපි බලමු මහප්‍රාණ ත ලියන්නේ කොහොමද කියලා. ත. තයන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ.
ත යන්න. අපි බලමු මහ ප්‍රාණ ත අස්රු වල ලියන්නේ කොහොමද කියලා. ත තයන්න. අපි බලමු මහ ප්‍රාණ ත අකුර යෙදෙන වචන මොනවද කියලා. ත නාත දෙවියන්. ත දුරකතනය. ත කතනය. ත රතය. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මහ ප්‍රාණ ප. ප පයන්න. පයන්න ශබ්ද කරන්නේ උප් අ ප කියලයි. අපි බලමු මහ ප්‍රාණ ප ලියන්නේ කොහොමද කියලා. ප පයන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ප පයන්න. අපි බලමු මහ ප්‍රාණ ප පස්රෝල ලියන්නේ කොහොමද කියලා. ප පයන්න. අපි බලමු මහ ප්‍රාණ ප යෙදෙන වචන මොනවද කියලා. ප පල. ප පලාපල. ප පලකය. ප ප්‍රතිඵල. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මහ ප්‍රාණ ද. ද දයන්න. මහ ප්‍රාණ ද අපි ශබ්ද කරන්නේ උද් අ ද කියලයි. අපි බලමු මහ ප්‍රාණ ද ලියන්නේ කොහොමද කියලා. ද දයන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ද දයන්න. අපි බලමු මහ ප්‍රාණ ද පස්රෝල ලියන්නේ කොහොමද කියලා. ද දයන්න. අපි බලමු මහ ප්‍රාණ ද යෙදෙන වචන මොනවද කියලා. ද දජය. ද ධර්මය. ද ධනය. ද ධනවත්. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මහ ප්‍රාණ ට. මහ ප්‍රාණ ට ශබ්ද කරන්නේ ට් අ ට කියලයි. අපි බලමු මහ ප්‍රාණ ට ලියන්නේ කොහොමද කියලා.
ටයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ ටයන්න අපි බලමු මහා ප්‍රාණ ට පස්රෝලේ ලියන්නේ කොහොමද කියලා. ට ටයන්න අපි බලමු මහා ප්‍රාණ ට යෙදෙන වචන මොනවද කියලා. ට කුෂ්ට ට පාටය ට පාටකයා ට පාඨශාලාව ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මහා ප්‍රාණ ඩ ඩ ඩයන්න මහා ප්‍රාණ ඩ ශබ්ද කරන්නේ ට් අ ට කියලයි. අපි බලමු මහා ප්‍රාණ ඩ ලියන්නේ කොහොමද කියලා. ඩයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ඩ ඩයන්න අපි බලමු මහා ප්‍රාණ ඩ පස්රුලේ ලියන්න කොහොමද කියලා. ඩ ඩයන්න අපි බලමු මහා ප්‍රාණ ඩ අකුරෙන් ලියන වචන මොනවද කියලා. ඩ ආරුඩ ඩ විරුඩ දෙවියන් ඩ ග්‍රන්ථාරුඩ ඩ ආසනාරුඩ. පුංචි දුවේ පුතේ අපි ඉගෙන ගන්න යන්නේ සිංහල හෝඩියේ අක්ෂර මාලාවේ මහා ප්‍රාණ ක මහා ප්‍රාණ ච අව අයි සහ මහා ප්‍රාණ ජ අක්ෂර ගැනයි. දුවේ පුතේ අද අපේ පාඩමේ පළමු අකුර තමයි මහා ප්‍රාණ ක. ක කයන්න කයන්න ශබ්ද කරන්න දුවේ පුතේ ක් අ ක කියලයි. කයන්න අපි බලමු මහා ප්‍රාණ ක ලියන්නේ කොහොමද කියලා. ක කයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ක කයන්න අපි බලමු මහා ප්‍රාණ ක පස්රුලේ ලියන්නේ කොහොමද කියලා.
ක කයන්න. අපි බලමු මහප්‍රාණ ක අකුරෙන් ලියන වචන මොනවද කියලා. ක සුනකයා. ක සුනකයා. ක මුඛය. ක මුඛය. ක කණිජ. ක කණිජ. ක ලේඛකයා. ක ලේඛකයා. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මහප්‍රාණ ච. ච චයන්න. චයන්න ශබ්ද කරන්නේ දුවේ පුතේ උච් අ ච කියලයි. ච චයන්න. අපි බලමු මහප්‍රාණ ච ලියන්නේ කොහොමද කියලා. ච චයන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිය. ච චයන්න. අපි බලමු මහප්‍රාණ ච පස් රූලේ ලියන්නේ කොහොමද කියලා. ච චයන්න. අපි බලමු මහප්‍රාණ ච අකුරෙන් ලියන වචන මොනවද කියලා. ච ලාංඡනය. ච ලාංඡනය. ච ඡන්දපොල. ච ඡන්දපොල. ච ඡායාරූප. ච ඡායාරූප. ච ඡායාව. ච ඡායාව. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ අව්. අව් යන්න. අව් යන්න ශබ්ද කරන්න දුවේ පුතේ ආ ඌ අව් කියලයි. අපි බලමු අව් ලියන්නේ කොහොමද කියලා. අව්. අව් යන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිය. අව්. අව් යන්න. අපි බලමු අව් යන්න පස් රූලේ ලියන්නේ කොහොමද කියලා. අව්. අව් යන්න. අපි බලමු අව් යන්න යෙදෙන වචන මොනවද කියලා. අව්. ඖෂධ. අව්. ඖෂධ. අව්. ඖෂධ පැළෑටි. අව්. ඖෂධ පැළෑටි. අව්. ඖෂධ වේදියා. අව්. ඖෂධ වේදියා. අව්. ඖෂධාලය. අව්. ඖෂධාලය. ඊළඟ අකුර තමයි දුවේ පුතේ අයි. අයි යන්න. අයි යන්න ශබ්ද කරන්න දුවේ පුතේ අ ඊ අයි කියලයි. අයි. අයි යන්න. අපි බලමු අයි යන්න ලියන්නේ කොහොමද කියලා.
ay ay යන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිය අයි අයි යන්න අපි බලමු අයි යන්න පස් රෝලෙ ලියන විදිය අයි අයි යන්න අපි බලමු අයි යන්න යෙදෙන වචන මොනවද කියලා අයි අයි රාවණ අයි අයි රාවණ අයි ඓතිහාසික අයි ඓතිහාසික අයි ඓක්‍ය අයි ඓක්‍ය අයි ඓශ්චර්ය අයි ඓශ්චර්ය ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මහ ප්‍රාණ ජ ජ ජයන්න මහ ප්‍රාණ ජ අපි ශබ්ද කරන්නේ පුතේ උජ් අ ජ කියලයි ජ ජයන්න අපි බලමු මහ ප්‍රාණ ජ ලියන්නේ කොහොමද කියලා ජ ජයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිය ජ ජයන්න අපි බලමු මහ ප්‍රාණ ජ පස් රූලෙ ලියන්නේ කොහොමද කියලා ජ ජයන්න අපි බලමු ජයන්න යෙදෙන වචන මොනවද කියලා ජ සජ්ජායන ජ සජ්ජායන ජ මජ්ඣිමනිකාය ජ මජ්ඣිමනිකාය ජ ගිච්ඡකූට ජ ගිච්ඡකූට ජ ජම්පණ ජ ජම්පණ පුංචි දුවේ පුතේ පීගෙන ගන්න යන්නේ සංඥක ජ මුර්ධජ ලු පාලි ඤ සහ සංස්කෘත ඤ අකුරු ගැනයි දුවේ පුතේ අද අපේ පාඩමේ මුල්ම අකුර ං යන්න වෙනුවට වර්තමානයේදී අපි බිංදුව යොදනවා පුංචි දුවේ පුතේ ං යන්න අපි ශබ්ද කරන්නේ ං කියලයි මේ අකුර වචනවල යෙදෙන විට හල් වෙලා ං කියලා යෙදෙනවා. අපි බලමු ං යන්න ලියන්නේ කොහොමද කියලා. ං යන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිය.
ın යන්න. අපි බලමු ın යන්න පස් රූලේ ලියන විදිහ. ın යන්න. අපි බලමු ın යන්න යෙදෙන වචන මොනවද කියලා. ın සංඛය. ın සංඛය. ın සංඛා. ın සංඛා. ın ගංගා. ın ගංගා. ın ලංකා. ın ලංකා. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ සංයක ජ. ජ ජයන්න. සංයක ජ අපි ශබ්ද කරන්නේ දුවේ පුතේ උච් අ ජ කියලයි. ජ ජයන්න. අපි බලමු ජයන්න ලියන්නේ කොහොමද කියලා. ජ ජයන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ජ ජයන්න. අපි බලමු ජයන්න පස් රූලේ ලියන්නේ කොහොමද කියලා. ජ ජයන්න. අපි බලමු සංඥක ජ යෙදෙන වචන මොනවද කියලා. ජ ජ ජ ජ ඉංජ. ජ ඉංජ. ජ ඉංජු. ජ ඉංජු. ජ ජින් තකදෝ. ජ ජින් තකදෝ. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ මුර්ධජ ලු. ලු ලු යන්න. මුර්ධජ ලු ශබ්ද කරන්නේ දුවේ පුතේ ල් ඌ ලු කියලයි. ලු ලු යන්න. අපි බලමු මුර්ධජ ලු ලියන්නේ කොහොමද කියලා. ලු ලු යන්න. අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ලු ලු යන්න. අපි බලමු මුර්ධජ ලු පස් රූලේ ලියන්නේ කොහොමද කියලා. ලු ලු යන්න. අපි බලමු මුර්ධජ ලු යෙදෙන වචන මොනවද කියලා. ලු යාළුවා. ලු යාළුවා. ලු මාළු. ලු මාළු. ලු එළුවා. ලු එළුවා. ලු ඔළුව. ලු ඔළුව. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ පාලි ඤ. ඤ ඤ යන්න. පාලි ඤ ශබ්ද කරන්නේ දුවේ පුතේ ඤ ඤ කියලයි. ඤ
ඥයන්න. අපි බලමු පාලි ඥ ලියන්නේ කොහොමද කියලා. ඤ ඤයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ඤ ඤයන්න අපි බලමු පාලි ඤ පස්රූලි ලියන්නේ කොහොමද කියලා. ඤ ඤයන්න අපි බලමු පාලි ඤ අකුර යෙදෙන වචන මොනවද කියලා. ඤ ඥාන කතා. ඤ ඥාන කතා. ඤ රතිඤ්ඤා. ඤ රතිඤ්ඤා. ඤ පිපිඤ්ඤා. ඤ පිපිඤ්ඤා. ඤ ඤව්. ඤ ඤව්. ඊළඟ අකුර තමයි පුංචි දුවේ පුතේ සංස්කෘත ඤ. ඤ ඤයන්න සංස්කෘත ඤ ශබ්ද කරන්නේ දුවේ පුතේ න් අ ඤ කියලයි. අපි බලමු සංස්කෘත ඤ ලියන්නේ කොහොමද කියලා. ඤ ඤයන්න අපි ආයෙත් බලමු ඒක ලියන විදිහ. ඤ ඤයන්න අපි බලමු සංස්කෘත ඤ පස්රූලි ලියන්නේ කොහොමද කියලා. ඤ ඤයන්න අපි බලමු සංස්කෘත ඤ අකුර යෙදෙන වචන මොනවද කියලා. ඤ සංඥා. ඤ සංඥා. ඤ ඥාතියා. ඤ ඥාතියා. ඤ ආඥාව. ඤ ආඥාව. ඤ ප්‍රතිඥාව. ඤ ප්‍රතිඥාව. අදට අපේ පාඩම ඉවරයි. ආයෙත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.